බන් මෙම වැඩසටහන් මාලාවේ අද අපිට ඉදිරිපත් කරන මාතෘකාව තමයි ශේෂත්‍රය ඉලෙක්්‍රෝනිික ශිල්පය ඉෙට්‍රෝන්ක ශිල්පය කිව්ව හම ඉෙක්ට්‍රෝනික ශිල්පය ගොඩක් පැතිකඩවල්ලට හිලා තියෙනවා ඒ පැතිකඩවල් වලින් අපි අද ගෙනහැර දක් වන්නේ සංක්‍යාක ඉලෙට්‍රෝනිික ශිල්පය සංකයාන්ක ඉෙට්‍රනික ශිල්පය අපි කියන විදිට අපේ සිංහලින් කියනව නම් ඩිිල් නික් ඩිිල් ්‍රනික් ඉව හම ගොඩක් දෙනා මංහිතන්නේ ක්ශේත්‍රය ඇති සහශේෂත්‍රය නැති සියලු දෙනාම මේ ශේෂත්‍රය ගැන යම්කිසි දැනුමක් තියනවා. ආසාවක් තියනවා. අපි මේ ඩිඩිල් ඉලෙක්ට්‍රනික ෂේත්‍රය අපි මූලික වශයෙන්ම යොමු කරන්නේ විශේෂයෙන් කාර්මික සේත්‍රයේ යම් පාටමාලා කීපයකට සංකයන්ක ඉල්ට්‍රනික මෙම ඇැන් ඩිට ෙක්ට්‍රනික ප්‍රාහන වශයෙන් මෙන්න මේ පාටමාලාවල් ඇතුළේ මොඩියුල් හැටියටම අන්තර්ගත වෙලා තියෙනවා මං කීපයක් විතරක් කයකින් ඔබට ගෙනහර දක්වන්නම්ඉටනි කප්ලයින්ස් ෙක්නෂයන් එකක ලල්ෝ මට්ට පාටමාලාවක් මොඩුල් සෙව එක දීම මේ නම මේ විදිටම තියනවා ටක් ෙක්ටිකල් ඉන්ඩියල් ෙක්ට්‍රොනික් ෙක්නශයන් ඇතරින් හම ටෙලිකොමිනිකේෂන් ඩිපලෝම පටමා ලාාවේ මොඩියවුල් විශාල් සංඛ්‍යාවක ඩිඩිලල් ලෙට්‍රනිෙක් පිබග තාාරන්නවා මෙගටනනික් ඩිප්ලමයකෙත් මෙගාටොනිික් කියල කියන්නේ ඔබ සැමම දන්නවා මෙකනිකල් ලන් ඉලෙක්ට්‍රොනික්දක සම්විශ්‍රණව කරන්නාව තාක්ෂණයක් ඒත් පදහන්න මොඩියවුල් දෙකම මේක ක ම ිි ආවි වවා ඒ අතර බිල්ඩින් සවිස් ඩිපලෝම පාටමලාාව මට්ටම් පහ හය පාටමාලාක් මෙෙක ොඩියලෙක්තියන ඩිල්නික් ක්නික් ඔටෝමෝමබයිල් ඩිප්ලෝමයි එකේ මේ කොටස තියනවා ප්‍රෝජනවත්්‍ය නො ඒ සිසුන්ටත් ඒ වගේම විශේෂයෙන් අපස සාමාන්‍ය පෙළ දහයි වසර සහ අපි සාමාන්‍ය පෙළ අලුත්ෙන් අඳුන්වාදීල තියෙන විෂේමාලාවේ මේ කොටස ඒතාමත්ම ප්‍රෝජනවත් යවා ඒවගේම උසස් පෙළ විද්‍යා කලා වාඩජ විශල්ලට අතව දැ අවුදු ගන්නාවතති තාක්ෂණ විශේ කවතුනවා ඒක එකක ප්‍රධහන්න මාතෘකාවත් තමයි ඉලෙක්ට්‍රොනික් වල මේ අද කතා කරන ඩිජිටල් ඉලෙක්ට්‍රොනිික් කියන පාට මාලාව හෙමනත්තම් උප මාතෘකාව උපශේෂත්‍රයි අපි මෙන්න මෙහෙම චිත්‍රයක් තමයි මගේ හිතට එන්නේ ඉලෙක්ට්‍රොනික් කියන එක පිළිබඳව ඒතුව දැන් වැඩසටහන නරබන්නේ සිසුසුසිුවයන් විතරක් නෙමෙයි. ඒක වත දෙමවපියෝ මේ පිළිබඳ උනන්දුව අදක්වන අයත් මේ වැඩසටහන නරමරු. එතකොට ඉල්ලෙක්ට්‍රොනිික් ඉව්හම අපේ හිතේ ඇඳෙන චිත්‍රය එකක විදිවලට වඩ පුළුව. ඒක නිසා මම ඒකින් කීපයක් විතරක් ප්‍රයෝජනයට ගත්තා මෙතන ඉදිරිපත් කලලා තියෙනවා ඉලෙක්ට්‍රෝොනික් කියන්නන්නේ මොක්ද කිය ඉල්ෙට්‍රනික් ොල උපමානය නත උපශේත්‍රය ොපෝන ෙක්ට ොක් ක ට කරවා එක කොහොමද අපි මේවට උපකරණ සම්බදධ ෙට්‍රොනික්ස් උපාන්ග සබන්ධ ෙක්ටොක් මයිකෝ ලෙක්ට්‍රොනිික් කියලා තව කටයක් ප්‍රගුණ කරනවා ශුද්‍ර ඉලෙක්ට්‍රෝනිික විද්‍යාව මෙඩිකල් ඉලෙක්ට්‍රොනිික් කියලා මේ දනවල විශේෂයෙන් කතාව වෙන මඩකල් ලෙක්ට්‍රොනිික් දන්නවා නොෙක්කාකාරයේ ශරී අභ්‍යන්තරේ පිළිබඳව රෝගනිධානයන් හොයන්ඩ පාවිතා කන්න ඉල්ක්ට්‍රොනික් කිය ෂේස්ත්‍රී කටෝල් ඉේ‍රනික්ස් කියලාපි පවිච්චි කරනවා එල්ෙක්ට්‍රොනික්ම පශේත්‍රයක් ඒක තියෙන්නේ ඉල්ලෙක්ට්‍රොනික උපකරණ ආස්්‍රිතව කොහොමඳ පාලනයක් වෙන්න කියලා. ඒ වගේම හරි ප්‍රසිද් දැයි මේකට පහුගේ කාලවල් වල අපටවසි ආයතනය වෙනම පාටමලාවමට TVවන් රඩියෝ ලයිඩක්විපන්්‍ර පාර කියලා එක ඉෙට්‍රොනිික් රඩියෝ අපට මේශේස්ත්‍රේන්ත් පාවිච්චි වෙන. ඊ අමතරව උපමානතියනොතාව පදහනම ප්‍රති සම එම නලෝ ලෙක්ට්‍රොනික් අද මේ කතාහකරන්න ඩිටල් ෙක්ට්‍රොනිික් ඊට අමතරව ශේත්‍රයේ පෞච්චික ඉන්දස්ටිය ෙට්‍රක් කාරයෙන් ගොඩක් ශේත්‍රයල්ල ඉල්ලෙක්ට්‍රොනිික් කියනක විදී පවතින එක නිසා අද අපි මේ මාතෘකාවෙන් කතා කරන්නේ ඉල්ලෙක්ට්‍රොනික් කියන ශේස්ත්‍රයේ උපමානය තමයි උපශේස්ත්‍රය තමයි සංක්‍යාක ඉල්ලෙට්‍රොනික ශිල්ප. ි ්‍රොක් අපි මේ ඔස්සේ තමයි මුලයි දම්ම අපි අද වැඩසටහන මෙහේවන්නේ එහම නතම් අද වැඩසටහනය අන්තර් ගතය තියෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනිික් කියන මාතෘකාව න් ඉෙට්‍රොනිකරම ඉස්සල කියපු විදිියම මේ ස්ලයි යිඩ් දෙග ෝගලට පැදිල පේනවා ආ පහු ප්‍රදහන්න උපමාණ දෙකට මංවෙෙන් කරල ගත්තා ප්‍රතිම ඉල්ට්‍රෝනික එහම ත්න් ඇලෝග නි සංකයන් ඉලෙට්‍රොනික හමනත්ට ඩිටල් ලෙක්ට්‍රොනික් මාන්‍යයෙන් පාසැල්ලෙන දරූ දන්නවා මෙන්න මේ සංකේට දෙකින් තමයි ගොඩක් තැන්වල ඩිිටල් ඉටනි ඇනලෝග ෙක්ට්‍රොනි කියන හිතේ මෙවැනි චිත්‍රය නිර්මාණය කරන්න. ඇනලෝග ඉලෙක්්‍රොනිික්ස් අපිට මේ සයිනාකාර තරන්ගෙ මගේ නතුන් ිල් ලෙක්ට්‍රොනික් න්න මේ ආකාරය කොටු ආකාරය තරන්ගෙන්වුත් තමයි ගොඩාක් තැන්වල සට සයක්ක් මහරරි නැති වඩ පුළුවන් නමුත් අපේ හිතට සම ගඩක් අයල් දරුවන්ට ගිහිල්ල තියෙන්නේ මේ සංකේතක තමයි නෝ ෙටනිෙක්හ දිිටල් ෙට්‍රොනිෙක් දැම ඩිටල් ලෙට්‍රොනික් කරන්න ගහිලායි මේ නොග ලෙටො එකක් මේකට ගාව ගත්ත කියලා ගැටලුවක් ඇති අපි ඒකට විසඳම හොයමු මොකද ෙක්ට්‍රොනික් වල මානයත්මයි ඩිටල් ෙක්ට්‍රනනික් විශාල ෂේත්‍රය තුළ පවතින්නේ ඇනලෝග ටක් එ මෙතන තියෙනවා අප්‍රකාශයක් මේ ප්‍රකාශය ඉතිං දරුවන්ට අකමැති වනත් කියන්නඩ වෙයි එක්සක්ෂේ කාලයටත් වයක්ක්ෂයේ විශාලට්ටයටත් සමාන නම් කාලයට සාපේක්ෂෝ විශාලත්වය වෙනස්්‍රීම ප්‍රස්ථාරික නිරූපණය කියල මං යම් කිසි කොටසක් දෙනවා මේක තිකත් දිග අමාරු ස්තේරෙන් නට සිංහල වචනත කීපැත්තිනම් ප්‍රකාශයක් වනාට අපි මේක සරලවා අපි කියල බලමු මොකක්ද කියලා නැ අපි දන්නවා විශේෂයෙන් අපස සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන්න දරුවන්ගේ එතනින් යහා ගිය දරුවන්ට අපි යම්කිසි තරන්ගයක් හෝ ඩිජිටල් හෝ ඇනලොක්් මොක් අඳි නවනම් මෙන්න මේ ආකාරයට තමයි අපි අඳන්නේ මේ ආකාරයේ හැඩ ගොඩක් තියෙනවාම මෙතැදි ප්‍රධනව ංකිව නලෝග ලෙටොනනික් ලි ඳින්නන්නේ සයි නාආකාර තරන්ගය පොඩි වැරදි මතයක් තියෙනවා ට කියන්නේ සයි කාර රග විතරයි කියලා එක ම ගැන හැමෝටම නෙමේ හැබැයි ඇලෝග ලෙක්ට්‍රොනිික් කියන එක මේ ආකාරයේ තරංගිකන් ත්‍රිකෝනාකාරය තරංග මේ ආකාරය තරගත් වැටෙන්නේ ම කිය නෝ ෙට්‍රනික් වට තු ොක්ද මේ ඇනලෝග ලෙක්ට ොක් කියන්නේ ඇනෝග ෙක්ට්‍රනනික් කියන එක හොට තේරුම් අරගන්නවනං ඒ පිළිබඳ හොඳට අවබෝධයක් ගණ්ඩ පුළුවන්නං අදමගේ ප්‍රස්තුතිේ වෙත්න ිට ෙක්්‍රොනික් ගැන තෙරුම්ගන්නේ එක රිම ලේසි අපි එෙනම් බලමු මේ තියෙන්නේ ඉස්සල්ල මම පෙන්නපුූ චිත්‍රයම තමයි නමුත් ඊට වඩ තව පොඩි කොටස්ිකක් එක් අහු වෙලා මොකක්ද ඔබට පේනව ඇති අපි සයිනාකාර තරංගයක් අපි අර ඇන්දට ඒක ප්‍රස්ථාරික නිරූපණය කරන කොට ප්‍රධාන වශයෙන් දිමාන තලයක මාන දෙකත් තියෙනවා හිතන්නේ මේ ේතයන ගොඩක්ය මේ දන්නෝ එක මාන දෙක එකක් තමයි වයියක්ක්ෂයේ දිශාව අනිත් එක්සක්ෂේ දිශාව එතකොට නෝ ඉට්‍රනි පතිසම් ඉලෙක්ට්‍රෝන ලෙක්ට්‍රොනික විද්‍යාවේ දී අපි වයි කියන එක ගන්නවා වෝල්ටයතාවේ විශාලක්වයන් හැටියට. ෝල්යතාව අඳුන්න්න මම් බෙතෙන පවිච්චි කල යෙනකුර යු එකට හේතුවත් ය බොහෝ තැන්වල මේබී කියලුගන් ගන්න වැරදක් නෑ හැබැයි එහෙම කරන්න නැත්තේ අප ය කියන්නේ ෝල්ටියතාවයක් තියෙනවා ඒක මයින ඒකකය වී අන්නේ නිසා මම ය කියන එක පාවිච්චි කරා යු කියෙන් අපපුරු පාවිච්චි කරා වෝල්ටියතාවයක් කියන එක හඳුන්නාා දීමට ඒවගේම තමයි එක්සක්ෂය අපි ගත්තා කාලයට මේක තමයි වැදගත්මදී මේක මොකද හේතුව කාලයට සාපේක්ෂ ඔබ මෙතනින් බැලුවෝතින් මේ ආකාර දෙකක් විතරක් ම මෙත නිරූපණය කරනවා සයිනාකාර තරංගයක් මේ විදියට ගත්තුති සයිනාකාර තරංගයක් ඇක්කටම කාල එක් හොඳටම බැලුවොත් පේන යම් කිසි ආනති තියෙනවා මේක හරි වැදගත්ම දෙයක් හරිම ඉම්පෝර් මේ කාලයත් සමඟ ආනතියත් තියෙන යම් තරන්ගයක් වෙනව නම් මේ ප්‍රතිමවය වන පි දිේ දක සාචා කල බලන ොක්ද අපි වෙන්න කිය මේ අපි මෙතැන තව පෙන්නල තියනෙන. ඒ ෝල්ට යතාවේ අපි මෙතන දන්නේ දාරාවෙන් දත් පුළුවන් මෙතන අපි ගත්තේ උදාහනැකැට වෝටියයතාවේ. ෝල්ටයතාවේ උපරිමාගේයක්ත්තියනො සහ අවමාගයක් තියෙනවා. මෙතනින් ඉස්සල්ල කරපු තර මනාපු සැරයක් ඉස්සල්ල සයි් එකට යනවා. ඔබට වෙනස හොඳට පේන් ඩෝන. මම ඉස්සල්ල මේ බිදුුවයි වෝල් කියලා මේක මැද් දෙෙන් ඇන්ද.න මේකේ තරන්ගේ වෙනස් නොකර. ගිහිල තින යට ඒකට ප්‍රශ්නයක්නෑ කාලයට සාපේක්ෂව තරංගයක්ක මෙහෙම තියෙන්දක් පුළුවන් ඉස්සල මත ද හකරම විදර තියන්න ලොෝගහ නැකටම කියීමක ඒස විදුවිය කියලාක ඒක තියෙන ඉස්සල තිබිච ආකාරය තරංගයක් එතකොට කාලය සමඟ වෙනස්වීම මේ තරන්ගේ හැඩය තවටිකක් අපි මේට කියන ඉංග්‍රීසියන් දන් සූම් කරනවා කියලා තවටිකක් අප ශාල කල ලම ඇත්තටම මොකක්ද වෙන්න කියලා මොක මම්මේ පහැදිලි කරන්න ඉතා පැහැදිලව ඇනලෝග ඉලෙක්ටොනික්ස් වල ඇනලොග් තරන්ගේක හැඩයක් කොහොමද නිර්මාණය වෙන්න කියලා ඇයි මේක වැදගත්වවෙන්නේ ඩිජිටල් කරන්න ඉස්සෙල් ප ඉතා හොඳ අවබෝධයක්ත්තියාගෙන ඉන්දෝන ඇනලොග් එක කොහොමද හැරීම කටාව කියලා මොකද ඩිජිටල් කියන්න ඇනොග වලම තවත් මානය එිොිකක් දිිජිටල් ඉලෙක්ට්‍රොනික්ුට ඇන්ලොග ගන බධයක් දමු. බල. පෙන් පර උපරිම සහ අවමාදයන් දෙක එතකොට මෙතන අවමාගේ ෝල් යතාවේ කියද පැදිලිව තියවා. බිින්යිෝල් ම එක කියලා තියවා විශාලත්ේ වෙනස්වීම ෝල් බිින්දුවේ සිට දහය දක්වෝ උපරමයක් ෙස වේයයි උපකල්පනය කර ප්‍රස්ථාරයක් නිරූපනය කරමු කියලා. හැඩිය වෙනස් නෑ බිින්දුව කියලා කියන්නේ දැන් තරන්ගේ යටම කෙරවල උපරිමේ තියන්නේ වෝල්දායි මේ තරන්ගේ දැන් අපි මෙකට කියම අපි ගහ කල බලම නයිස් කල බලම ොයි ද තරග හ මං හිතන්නේ මේ චිත්‍රය පොඩ්ඩක් පැහැදිව කරනවා කොහොමද මේ තරෙ හැදිර යන්න කියලා මම කිව්වා අපි එක්සක්ෂය කියන එක ගක්තේ මෙතන ගොඩක් විස්තර තියනවා මොකද මේක මමන්තර්ජාලයෙන් බ්ලෝඩ කරපු එක අර ඉතුර ම හැදුව නිතේව පැදදිුව තිබුණ නිසා. සමහර අපිට භාවිතා නොවන කරුණුත් මේ ස්යිඩ් එක තියනවා. ප්‍රශ්නයක් නෑ. මේ තිත්ලක්්තිකක් ලකුණු කරලා තියන්නේ. මේ චත්වලට කියනවා මේ ේේ අනුුවව ෝටිත බිද සිට පනිීම දහය දක්. ඉතා ශාල සංඛ්‍යාව අනම්ත සංකඛ්‍යාවක් ෝි යතාවයන් තියනෝ කියලා. වැදගත් දෙයක්. ඉතා විශාල සංඛ්‍යාවල් ෝ සංක්‍යාවක් වෝට තාව යම් තියනවා. මොනාද මේ ෝල්ටි යතාවයන්. අපි කතා කරේ. අවම ෝියයතාවහ උපරිම ෝටියයතාව එතව මේ අවම වෝල්ටියතාවේ කියේ ඉඳලා උපරිම වෝල්ටියතාවට යන්ඩ මෙයා යම් කිසි කාලයක් ගත කරනවා. ඇත්තටම කියනවනං මේ විදිහත් තරංග කොහෙවත් නෑ. මේ තියෙන්නේ ඒ අවම සෝල්ටියතාවේ ඉඳලා උපරිම වෝටියතාවට ගිහිල්ල අඩුවෙන ගිය හැඩය මේක හිතන්ඩ මෙතනින් අපි ටිකක් පැහැදිි කරලා තියෙනවා ටිත් කෝදියක්. ති කෝටියක් ලංගින් ඇන්දොතින් අඳින්ද බෑනි අන්නේ හැඩිය තමයි මේ සයිනාකාර තරන්ගේ ඇල්ල තියෙන්. එතකොට ඒකින් කීපයක් අරගන තිත් කෝටයක් නෑ මති දයක් විතරාරගෙන මෙතැන්දි මෙතන පැහැදිලි කරන්න ගත්තා. එහෙම නං ඇනලොග් ගෝල්ටේතාවේ ප්‍රධහනමාන්ගයක් දැන්න්න මෙතන නිරූපණය වෙන. මොකක්ද එක්ෙක් වෝටේතාගම මේ අගේ අන්ගුනාාද. මේකට කියනවා මෙතන ජත තියෙන්නේ මෙවැනි ප්‍රතිසම තරංගය ප්‍රතිසම ඇන තාපිපි කතා කරන්න තාමාපි කතාය කරන්න ඇනලො ගෝටි එක්සක්ෂේ ඕනෑම කාලාගේකට එක්සක්ෂේ ඕනෑම කාලාගේකට කියලා කියන්නේ මෙතන ඕනම තිතක් ඕනම තිතකට අනුරූපව විශාලත්වය වෙනස්වීම විශාලත්වය අපි දන්න මනින්්‍යු වෛදශාවේ. ව්‍යක්ෂයේ අගය තරංගයේ අලුත් වතින ඇ තියනො ක්ෂ්‍රණිකාගේය. ඉ සමීකරනවල මට ඩිපලෝම සිසුන්මක දන්නවා මේකට කියන්නේ U අයි කියලා මම කිව්වා මේ සයිනාකාරෝල්ට යතාවයක් හැදිල තියෙන්නේ අනන්ත සංක්‍යාවක් වත්තිත් එක එක එකන එක යා වෙලා එතුවට ඒක තිතකට කියන නමතමයි ක්ෂණිකාගේ ඇනලො වෝට යතාවේදී මේ ශෂණිකාගේ වෙනස් වෙනවා එක එකගේවන් ගන්න ඉමට ඉස්සල්ලා කිව්ේ ෂනිකාගේ උපරිම ෝටතාවේ අවමවෝටීතාවේඒ උපරිම ෝල්ටතාවේ අවමවෝල්ටයතාවේ අතර දසමස්ථාන ලක්ෂක ෝටි ගානක් තියෙන්ට පුළුවන් මේ සියල්ලුම ෂැණිකාගයන් සලක ඉලෙක්ට්‍රනික තමයි නෝ ල්ෙට්‍රනික් කියන්න ඇත්තම කියනව ඩිජිටර් ලේසි කියල කියන්නේ දන්න කට්ටිය එකයි එක අතනදී අපිට විශාල සංඛ්‍යාවක් දසමස්ථාන ගැන සැල්කිලිමක් වඩ වෙනවා ඩිජිටල් වලදී මං මීට පස්සමම උදාහරණ එක්කම එක ගෙන හැර දක් වන්නම් අපි සහන්න්න අවස්ථාවල දෙකක් විතරයි එකනි සාතමයි ච්චර වෙලාවක් ගත කරන්න ඇනලොග වෝල්ටජ එක පිබඳ කරුණු පහදා දෙන්න හරි එතකොට පොඩඩ කල්පනා කළබාන්න මේ වගේ ස්ථාන දැන්ම් මෙතනත් ගණන් කරන්න පුළුවන්න්නේ එකයි දෙකයි ටනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකොළහයි දොලහයි. ස්ථාන දොළහත් තියෙන නලොක් සිගනල්ලගත්තමයි මේ තියෙන්නේ. නමුතුන් සාමාන ජීදීවිතයේ දී පාවිච්චි කන යනලෝගොල අනන්ත සංඛ්‍යාවත් දසන තියෙනවා මේවා ඩිසයින් කරනකොට යම් දේවල් උපකරණ උපාග හදනකොට මේ සියල්ම බෝල්ට ියතාවයන් අපට සලක්ඩ වෙනවා. හොඳයි ඒකත් ඒ කිය තමයි අප කරේ මේ එකවස්ථාවකට අපි කියන ඉන්ස්ටන්ටනියස් ෝල්ටජ් එක කියලා. අපි ඕනෑම ස්ථානයක තියෙන වෝල්ටියේතාවේට සමීකරණයක් ලිය නො ම මේක වැඩසටහනට ඇතුළක් කරේ නැහැ මේ සරලව යන්න වැඩසටහනක් නිසා අපි දන්නවා ඒකට කියන්නේ UI කියලා මෙ මේකම තමයි Uටන්ටියස් කියන එක සණනිකාගේ අයි අපුර සමානයි UM කිය කිය ඒ කියන්නේ මේ ඕනම ස්ථානයකට මේ සමීකරණය අදාළ වෙනවා. නමුත් මම මේ අවස්ථාවේ ඒක ගැන විස්තර කරන්ඩයන්නන්නේ නෑ සරලවපී වැඩසටහන ගිියන් දෝන නිසා. ඩැන් තවටිකක් පැහැදිලි කරගමු මිෂනිිකාගේ හැසිරීම් රටව බලන්න. මේ ඇඳලා තියෙන්නේ සයිනාකාර තරන්ගය මතද දයාගගේ සයිනර ඩෝ මං ඉසල කියීප විදියට විකෝනාකාර රන්ගක් වෙන්ඩ පුුවන් කාලේයට සාපයේක්ෂව කුබන හෝ ආනතියකින් වෙනස් කර තරග. කුම ෝ නතතියක් තියෙන්ටෝ. එකඇන හම කාලා අස්ටානක කරම ෝල්ට ේතාව වෙනස් එෙන්දෝන මෙඩ මේ සයිනාකාර තරංගයේ මේ කොටස විශාල කල් ලගම් මේ පොඩි කුඩා කොටස මේ අදතින්නේ විෂේ පොඩි කොටස. බලන්ඩ ඒක ඇතුලෙත් මේ තති ඉ ඉ ග ලග අද අදන්න පුලුව ම පැදිිරීම සඳ. මේගේ සයිනාකාර ගයන් ගොඩා තින එකන්න ම කිය ෂණිගේ අගයන් ගොඩාක්ත් තියෙනවා අපි මේ කොටසක්කරග නාපෝ විශාල කරල ගත් ඒ කොටසේ ඇතුළෙ අපි තු මේක් තුනයි දසම එකයි දෙකයි කියලා. ඒතු මේ කොටස විශාල කරහම තුනයි දසම එකයි දෙකයි පහයි හත එකයි දෙකයි පහයිට මේවි දිීර් දැම්මංහිතන්නේ දරුණය උගුල්ට තේරන ඇති මේක අනත සංක්‍යාවත් දසම තියෙනවයි කිය එක තමයි අර මේට ඉස්සල්ලම ඉතා පැහැදිලි කරේ. ප්‍රතිසම ෝටියතාවක අනන්ත සංඛ්‍යාවත් දසම තිබිය හැකයි කියලා මේ ඉලෙක්ට්‍රෝනිික ඒම ඇත්තැන් ඔන්න ඇදැන් මෙතන මේ අප කියන ටර්නිම් පොයි් එකක් කියලා මේ පාඩ මේ ටර්නිින්ම් පොයින්් එක අපිෙන්න්ඩයන්න මොකක්ද ඩිඩිටල් ඉලෙක්ට්‍රොනිකරන්නඩ ගිහිල්ලා අපනලෝග ඉලෙට්‍රනිෙක් ගැන වැඩියෙන් පැහදිලි කිීමක් කරේ හේතුව හින්ද එවැනි තරංගේයක ෝ සංඥාවක් ප්‍රතිසම සඥාවක් ලෙස හඳුන්නුන් ලබන අතර සියල්ම දසමස්ථානයක් සැලකනු ලබ ඉලෙක්ට්‍රෝණ ශිල්පය ප්‍රති සම ඉල්ලෙක්ට්‍රෝන සිිල්පය ඇනලොග ඉලෙක්ට්‍රොනිෙක් කියලා කියනවා දැංගෙ නන් දරුවනේ බොගොල දන්නවා ඇයි මං ප්‍රතිසම කිව්ව කියලා මොකද ඒ ඒ ඉල්ෙක්ට්‍රෝන ශිල්පේදී අර වෙනස් වන ෝයතාව වෙනස් සසිල්ම දසමස්ථාන සලකනු ලබනවා නමුත් ඊට පොඩ්ඩා වෙනස් අපිට ඩල ඉෙක්ට්‍රොනික් රන කිය දැන්ක තවත්තිකක් අප ඇනෝගම වැඩිය එක්ස්්‍රේන් කරඩ යොමුවෙන්නේ මෙතන ලේසි අපිට සං්ඥාවක් සංඛාතියක් වගේ දේවල් ඩිිට ක්ට්‍රනිෙක් වල තියෙනවා නමු ඇනලොක් ලෙක්ටොනික ආස්ර පැහැදිරි කිරීමම් කරන එක ලේසි. හිතඩ මේ ඇනලො සිගනල් එක එහෙමනත්ත ප්‍රතිසම සංඥාව දිින් දිට දිකින් ට දිගින් දිකට ඒ විදිහටම එනවයි කියලා. එහෙම ආවති ඒ එක තැනකද එයාගේ රූ පරටාවහෙම න තරන් ගරටාව මේකට කියන රිපික්යි කිය නැවත නැවතේ නම් මේ වගේ සංඥාවකට අපි කියනවා කන්ස්ටන් ්‍රීවන්ස එකක් කියලා ඒක ඒකාකාරී සංකඛ්‍යාතයක් කියලා එක ඒකාරි සංක්‍යාති හරි වැදගත් මේකට සාරලම උදාහරණය තමයි අපේ ගෙවල්ලට සැපේන සැපයුම් විදුලිය ගොඩක් මයිගෙන් ඇහුති මේ සංක්‍යාතය කියද කිය ටක් ල පණහයි හර්ස් යිහ කිය ඇයි ෝටයතාවේ කිය ගො දදු පරිිපය ම හ ෝටතාව ක් කලග දෙසි හයි කියලා ඒ දෙසිේතිය කියලා කියන්නේ මෙන්න මේ උපරිම ෝටියතාව ඒ තව කොටස් තින මානයන් පික් පිකෝල්ටජ්ජක වර්ගමමාධ්‍යන මුූලාගේහම කියලා ඒටි ෝොට ්‍රාමතක් කල කත් උපරිම ෝට ාව ද හ කිය කියන්නේ සංඛ්‍යාතිය කියලා කියන්නේ තපපරේකට මේ වගේ පූර්ණ සංඥා කියයක් එෙනවද කියලා. එත කොට එ සංඥාවකට ගතවඩ කායේ ඕන වෙන දිිට ෙක්ට්‍රොනික කො අපි කියනවා කාලාවර්ත කාලය කියලා කාලාවර්ත කාලය කියලා මේකටම තමයි සමහර්තැන්ගොල පවිච්චි කරනවා කාලාවර්ත කාය සංකේතය කැපිටට ලැම්ද කියනක පාච්චන ගොඩක් පවෙලාට ටෙලිොමිකේන් සබ්ජෙක්ටි කරන කොට හල සංඛ්‍යාත කරන කොට අපි යන දුලටම කියනවා එතකට හැ න පෝඩක් වෙනස්සන නැටම මනින්නේ දුරමයින එකකවලින් දැනටි පොඩ්ඩම් අතික තියගම්ම එතකොට මේ වගේ මේ පූර්ණ සංඥා තපපරයකට එන්න ප්‍රමාණය තමයි සංක්‍යාතිය කියලා කියන්න ඒ ඩිිටල් ද ඇලොගද කියල නෑ හැබයි ඒ අනිවාරෙන් ඒ ආකාරි සංඛ්‍යාතයක් වියයුතු මයි එහමක් ඒ කාරරි නෝන සංක්‍යාතත් තියෙනත් ඕ තියනවා ඒකාරරි ොම සංකඇතඇත්තින තරංගත්ති න. ඒකාරිී නොමන තරඟග න තොට ේ සංක්‍යයක් කහොට බැ අප ිස්රි කරතගන්නන කද කියල වත් මතයක් තියන ොඩක් පෙලාවට අපේ දරුවෝ කාලාවර්ථ කාලය පෙන්න්නන්නයි කියලා කිව්වා හම මෙන්න මේ අක්ෂය කැපෙන මේ ස්ථානය දෙක විතරයි පෙන්න්නන්නේ. වැරදිනෑ හරි නමුත් මතක තියාගන්නන්නේ අර්ථදැකිීම හටියට සීර්ස දෙක් කතර ගණ්ඩත් පුළුවන්. ඒකට කියන්න අපි සිංහලෙන්. අනුයාත නැමීන් දෙකක් කතර කියලා අනු්‍යතයි කියලා කියන්නේ එක හා සමානයි එක්ම විදිහ තැන් දෙක තියෙන තුර. එක නිසා ඕන තැනකින් අපිට ගණ්ඩ පුළුවන් මේ කාලාවර්ථ කාලයේ මතක දයාගන්නාපොම කියනවා කාලාවර්තය කාලය මයින්්ඩ පුුවන් ඒ කාරී සංඛ්‍යාතයක විතරයි. මේ තියෙන්නේ බොහෝ සිසුම් දැකල ඇති එ එවැනි සංඛ්‍යාතයක් විතරයි අපිට ලස්කෝප් එකක එහෙම නැත්තං කැතෝඩ කියරන දෝල්නේක්ෂක එක බලන්ඩ පුළුවන් නවත්තල. ඇත්තටම නැවතිලා නෑ ඒ නොකඩවා සිදුවන්න නිසා අපටේනෝ නැතිලා වගේ තියෙනවකිල් මේ තියෙන්නේ එහෙම නවත්තල වගේ පේන සංක්‍යාතියක් එකතෝට මේක මොකක්ද මේක අනිවා එම ඒ ආකාරී සංකඛ්‍යාතියක් ඒක ආකාරී වෝල්ටියතාවයකුත් තියෙනවා. මේවා තමයි කියන්නේ ඒ ආකාරරි තරංග කියලා. දමෙනකොට ඇත මේ නම මයි විතරයි ඇතෝුඩිකිරන්න දර්නේෂයයක්ඇකවෙලා තියෙන්නේ මේකත් අදහ පිට සම්බන්ධ මේ පාඩමට මදාල ඩිඩිල තමයි ද ඔසස්කපපු හදල තිය. කඇතෝඩිකින්න දෝනේශේ නම විතරයි. කතෝඩිකිරන ක්න තියන්නේ ඇතවත් ඒත සංඛ්‍යන්ක වෙලා හොඳ මේක තින පදහනම දේ තමයි අපි තව මානයක් අපි මේ ඉගෙන ගණඩ වෙනවා මේක දිගින් දිගටම එනව නම් අපි කිව්වා ඒකට කියන්නේ සංඛ්‍යාත්තයක් කියලා. සංඛ්‍යාතයකට අවශ්‍ය කරන ූලිකාංග තමයි මේක අපි කිව්ේ මකක්ද ඒකාකාරීව අඩුවැඩි වෙන හැඩයක්තියෙන් ඕෝන ඊට අමතරව අපිටෝ විශාලක්තිය ෝල් යතාව ඒකත් ඒකාකාරී වෙන වනං අපිට ඉතා පහසුවෙන් සංක්‍යාතය මැනගණඩ පුළුවන් මේ තියෙන්නේ හරිවිදියට ඇනලොක් සිගනල් එක කහෙම ැත්තම් පති සම සංඥාවක් බලන කොටල් මෙන්න මේ විදියට තමයි තියන්නේ මෙහෙම වෙඩබෑ මු මේ තියෙන්න්න මේක සජීව බව පෙන්න්න ඩොෝන් නිසා මම මේ දැම්ම මේ දියට ගමන් කරන්න බෑ. නමුත් එම පොඩි හරි අපිට අපි ගේන කතවරින් දෝලෙක්ෂ ෙටින්න අපට පොඩ්ඩ කව් කල්ල මේ දිට ගම කරගනට බලාගන්ඩ පුළුවන් නමුත්න් සංඛ්‍යාතයක් වනොත් මෙහම යන්ඩ බෑ එකන්ම මේ කාලාක්ෂයට අන්රූපවල් පොඩි වෙනස්වීමත් තියෙනවා කියනගෙන මේ විදිට යිතියන් ටෝන්ම මෙතන විශේෂයෙන් සයිනාකාර හිතාමතාමතමයි සයිනාකාර නොන තරන්ගේ ඇත්දැම්මේ මම කියන්නේ. පතිසම සංඛ්‍යාත්‍යයන් එහ සඥ්‍යාවන් හැමතිස්සම සයිනාකාරම් වෙන්ඩ ඕන්නෑ. මේ ආකාර කාල ැබැයි කාලක්ෂයට යමිකි නතියක් තියෙන්ටට මේක ගත්ත තින් ඒ කාර යානතියක් වයිසාමානය මික්සාආකාරය ආනතියක් තියෙන්නේ මේක තියෙන්නේ සයිනාකාරානතියක් ඒ පටන්ගැන් මේේද ටිකක් වේගෙන් වැඩි වෙලා ඉට ප සිටික අඩු වෙලා උඩ දිනතර වෙලා පහෝ අඩුවේගෙන් පටගම් පික්මට පල්ල හටන තරංගය. ඒ එක හැඩියක් තමයි සයි නාර හැඩ. දැන් දරුවනේ ඕොල්න්ට හොයාගන්ඩ පුළුවන් සංක්‍යාතය මනින්න නම් අපි දැන් දන්නවා ශනිකාගේ කියන්නෙමකද්ද කියල දන්න. උපරිම වෝටියතාවේ දන්නවා සංක්‍යාතය අපි හඳින්නීමක් කරා තප්පරයකට මේවා කියක් එෙනවද කියලා. මේ තියෙන්නේ එහෙම දන්නවනම්. සංක්‍යාතය සිම්පල් එ කියල් අරගැන කාලාවර්ථ කාලේ මතකනේ අනුයාත නෙමි දෙකක් අතටට ගිය දුර මේ කාලයෙන් මනින්නේ. මේ කාලේ ඒක තියෙන්නේ. අපිට සමීකරණයක් හැටියරි දිරිපත් කරන්න පුළුවන් F සමානයි එක බෙදීම T කියලා ඒයන්නේ සංඛ්‍යාතය සමානයි කාලාවර්ථ කාලයේයටට දාලා එක උඩට දා හම එන සංක්‍යාමික හෝවලින් තමයි මින් එතකොට මේ අනි පැත්තත් කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් සංක්‍යාතයක් දන්නවනම්. ඒ සංඛ්‍යාතයේ අන්‍යාත නැමි දෙක් අතර දුර කාලාවර්ත කායයක්ත් අපි හොයන්ඩ පුළුවන් ඒකත් මේ සූත්‍රය ම ඇතකොට සමානයි එක බෙදීම F වෙනවා. ගදර සංක්‍යාතය කියන්නේ පණහයි හටස් එහෙම නම් ගෙදර විදුලිය විදුරි ලයේ වෝටියතාවේ අනුයාත නැමි දෙක් අතර දුරකීයද දුර වෙන්නේ F සමානයි පණහායි එතකොට අපි හොයන්ට තිය ේට මේ සමිකර ් මේ පැතරගෙන ක්ට කරලා එක බදීම F එක බැදීම එ කියල කියන්න එක බැදීම පණහයි එක එන්නේ දසම බින්දුවයි දෙකයි බින්දුවයි කියන්නේ බිදුුවයි දෙකයි බිඳුව කිය කිව් හම මිතප්පො ොලින් ගත්තුතින් මිලිපර විස්සයි. මිලිත අපපර විස්සක් තමයි අපිට ගෙදර විදුලියේ කාලාවර්ථ කාලය වෙන්නේ සංඛ්‍යාතය පණහක් වෙන හින්ද. අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ අප කනටහන සංඛ්‍යතය විස්සේ න විසිදාහට කියනවා. බලන් විශ්සයි කියන එක අපි කිවොත් විශාල දික්ති දිග වැඩි සංඛ්‍යාතයක් තරංගයක් කාලාවර්ථ කාලේ. විසි හ කියල කිය විසයිකිහ එක ක් කුඩාකාලාවර්ථ කාලයක් තියෙන්නේ. ඊට අමතල රූපවාහිනි ගුවන් ඉදිලි වගේ ඒ ේස්ටන්වලට යනකොට ඉතා ා සංක්‍යාතට පාවිච්චි කරන්න වෙනවා.කිහහ සවවදන නම් සටලයික් ගහ ඒගේ සංක්‍යාත අපිට පාවිච්චි කරන්න වෙනවා. එතකොට අපි ඕනම ඕනම එතකොට පොඩි වෙනක්තිේ නො ංකිවේ කාලාවර්ථකාලයි ට කියන වෙනුවටි ලැම්ඩ දාන. ඇ දැ දර මට ලින් න ඒකටත් මේස්සත්‍රයේ විදි ආදශක කරන්න පුළුවන්. මේක නැවතත්ම මතක් කන්නවා සමීකරණය රාදේශ කරන්න්න පුළුවන් ඒකාකාරී නොකඩවා පැමිණෙනු තරග පමණයි. ඒහම මෙම නොවන තරග තියෙනවාදහ ඒ තියන්නේ ඒවගේ නුවන්ට රංලක ඒඇ ප්‍රතිසම සංඥා තියෙන්ට පුළුවන් ඇතැම් තරග ඒකාරී සංක්‍යතයක්ක්කෝ ඒකාරී විස්ථාරයක් හෝ. මෙම විචල්ලයන් දෙකම හෝ ඒ කාරී නොවෙන්ඩ පුළුව. දෙවාද ඒ ආකාරරි විස්තාාරෙකුත් නෑ ඒ කාරි සංඥාකුත් නැදැම් එමං කතා කරන්නේ කටහට මට හොඳ සංගීත ප්‍රගුණකරපක් කෙනෙක් ශස්වර එක දිගවට කිව්වොතින් න්න එක කටහඩත්තියාගෙන හිටියෝති ඒකාරී විස්ාරයක් සද්‍යත්තියයාගෙන හිට ඒකාරරි සං්‍යාතියක් ඒ වෙලාවට ඔසුල ස්කෝප් එකද දා එක දැම් මොතින්හර අපි කියන විදිේට පවිච්ේ ලොක්වේ. මැ ද ොන කොපක ටහඩක් අර අපි රද ඉසල්ල බලුගේ ලසට ලඩබෑ. ඒ ආකාරරි නොවන පතිසම සංඥාතමයි මේ පෙන්නලා තියෙන්නේ පේනවාදක තියෙනව ෙනස. මේක ගත්වතිං උදාහරණයක් හැටියට මේ මුලහරියේ කාලාවර්ත කාලය අඩුයි. මේ හරි කාලාවර්ථ කාලය වැඩි ඒක විතරක්ද නෑ. උස උසට අපි කියන වචන තමයි විස්ථාරය කියලා. ඒක තමයි ඒක පවද ම හිමින් සැරේ. සා කියල සොරයක් කිවුවත් සාහ කිය හයිියෙන් කිව්වෝතින් සංක්‍යයාතඒක වෙලා උස වැඩිුවෙනෝ බලය එමලත්තං විශාලක්වය වැඩීමේ දිසාාව වෛදසාාව යන්නේ. මේ තියන්නේ සංකයම සමහට සංකාතෙන් වඩ පුළුවන් ඊට වඩා සබ්දෙකක් වැඩියින් කියලා කටහඩට තියෙන්න. මේ තියෙන්නේ ඒ ආකාරී ප්‍රතිසම තරන්ග. ප්‍රතිසමයි තාම කතා කරන්න ඇනලොක් ප්‍රතිසම තරංගයක් තියෙනවා. ඒක ඒක ආකාරරි නවත්තන්න පුලුව ස් ස්කෝපයකින් බලන්ඩ පුලුව. ඒ එකොට හැබැයි දෙකෙන් පොදුලක්ෂණේ මුණනාද පෘත්ති සම්ම. ප්‍රත්සම කියන්න මොකදද කාල අක්ෂයට ආනතව තමයි අර චනිිකාගේ ගමම්මාර්ගය තියන්නේ. අවස්ථා දෙකක්තියනවා මෙන්න මෙත මෙතන සමාන්ත්‍රවයනවන ඒ ඉතාමත්න සුල්ලි මහොතයි තියෙන්නේ. ඊට පස ආපව් ෝල්ටිය තාවේ එම විශාලත්වය වෙනස්සෙන පටන්ගරන්නු. එතකොට ආපව් සරයක් ම තවවිදිකින් මේ කියාගෙන ආවේ ඇනලොග ඉලෙක්ට්‍රොනිික් කියලා කියන්නේ. මේ සියලුම අගයන්ගේ වෙනස්වීම් සලක ඉල්ලෙට්‍රොනිික සේත්‍රයේ කට ඉලෙක්ට්‍රොනිි කරන කට්ටිය දිි ික්ට නි කරන්ඩි සල් නෝ ලෙට්‍රොනිකරඩ න කිය න්නේ එකයි මොකද ඇනලොග් ගොලම පොඩි වෙනස්වීමක් තමයි නමක් තමයි ඩිිටල් කියලා කියන්නේ හැඩේ එක ටොඩා ලේසිව තියනවා හොඳයි දැන් තයි ම සංකාන් ිලෙක්ටොන් තාක්ෂණය කියන විශයට මම මෙතැන්දිී ඉදිරියට ගත්තේ මොකද දැම්මට මේ කරන්න ලේසි ඇයි මේ මම ඉතා කුඩා පහැදිලි කිරීමක් ඇතුළත කරා ට ෙක් ක්ට ලෙක්ට්‍රොෙක් කියනෙක පොඩි හැඳන්වීම. එතකොට බලමු දැම් මේදකයි මොනාද තියන සමානකම් අසමානකම්සා සමානකම්. බලමොකද ලියර තියන කිය හත සඳහන් කර ප්‍රතිසම ඥ්‍යායන් අපි කියනවා ඇනලොක් තිෙර සියල්ලක්මවාගේ සකයා ඉලෙක්ට්‍රෝනට ද සියල්ලක්ම වාගේ ඉිිල එෙක්ට්‍රනක ාතාව හ ටොට පොඩක් නදකක් තියන පුලුව නමුත් මෙහිදී තරංග හැඩේ ආනත බව. ඇංගල් එක නොසල්ලකා හරින බැවින්. ඒ පිබල්ද සැල්ලකීම අත්‍යවශ්‍ය නොව. අ්‍යවශ්‍යකයන්නේ අනි වාර්යෙන්ම අවශ්‍යනය ඒ ගිටිබත් සැලකන්ඩි පා කියන කන එකමන් කියන්න ගැයි කියලා. එවිට ප්‍රතිසම සංඥාහි ඇති අතර මැති දසන සංඥා නොසල්ලකා හැරියක මරුණේ ඒක නන්නේ දැංර අපි ච්චර හිතේ අමාරුවෙන් ඇන ෝ ොල තියාගෙන හිටියන්නේ අනන්ත සං්‍යාව වෙනස්ේ නෝක කියල අපි මේ ෙති කියනවා එක අතෑරලදාන්න කියල ඒ නම් ඩිිටල් ඉටඩි සි. එි පොඩ්ඩක් අධ්‍යානය කල්ල බලු දැනට තියන විෂයන් අතරින් මංහිතන්න ආකර්ශනීම විසය හැට ඩිජිල් ලෙක්ට්‍රොණ කියක හරි නප්‍රියයි එතකොට ඒක මූලික කොට සතමයි අපි දැ මේ සාකචා කරේ දදිතිීක කොටස නස්තන් අපේ අද අරුණ තයි දිිජිලල් ඉලෙට්‍රොනිිකොල මේ අපි කරගෙන යන්න හොඳයි දැම් බලන්ඩ දැන් හිතෙන් යන්ඩ ඇලොගගල්ට මතකද ඒක තිබුණේ කාලක්ෂයට මී ඒ කියන්නේ මංක්‍යන්ත්‍රිකෝනාකාරති තරංග මෙහේම මෙහේම සයිනාකාර තරංග වැඩිල අරමිද වේගේෙන් වැඩි වෙලා ඉට පසේ අඩ වෙලා පහමම හෙම යන තරංගයා බලන්ඩ මේක මේකත් කාලාක්ෂයට මේක්ඒත් ම ඒ දැග්‍රමිකට මේක කොපි කල්ල තියන්න තරන් විතරයි ෙනස්කරේ ක්දසාාවට කාල ය කාල නවත් තඩ ෑන කාල දිකට යනවා දැනුත් මේ දැමීමට ැව වෝල්ට ඒාව බලන්ඩ තරංගයක් තියනවා මේ තරංගයේ කාලයට සාපේක්ෂවෝටයතාව නියතම තියනෝ කියලා පේනවද එතකොට අපි හිතම්කු මෙතන තියෙන්නේෝල්ට් දහය කිය ලිසත් අපි ගත දහයින මේ දහය යම් කිසි කාලයක් ඒ ආකාරීව තියාගෙන ඉන්න. ඉල්වසමකද වෙන්නේ මේ චිත්‍ර සටානය හැටියට එයා ඒෝයතාවට වඩා අඩු නමුත් බින්දූ ෝට යතාව නොවෙන වෝට ඒතාව පවති නවා ආපෝටිකක්වෙලා ානම තියන. ෙන්ඩ ඔන්න මේ දන් ඒගානම තියනවා ආපවඔය පරන ෝල්ටියීතාවට පයිනම්. අපි දිගින් දිගට මේ චිත්‍ර සටහ නඳනකොට දරුවනේ මංම දරුවනය කියලා කතා කරන්නේ අපේ මෙතන ප්‍රදහනම විලක්ක ගත කොටස තමයි තාක්ෂණ විදේ විෂය එකේ කාකාරෙන් හදාරණ අපේ දරු එක නිසා මම් දරුවනය කියලා තමයි කතා කරන්නේ දරුවනේ මේ බෝල්ට ියතාවය මේ දදි පැෙන යනොට අපිට අතර මරිස්සල සයි්ික ම කිව්ේ අර ැදි ෝල්ට තාවන්ග හිතන් දෙයක් නෑ. මම කිව්ව වැරද්ද තමයි ගොඩක් දරුවෝ මේක අඳනකොට මේ රේකාව තද ඉරක් හැටියට අන්තිනවා. වැරදි නෑ එච්චෙරම හරිත් නෑ. මොකද ඥ්‍යායාත්මක ඔබන්නකොට ඉවක් ඇන්දයි කියලා කියන්නේ ඉවේ තිත්තියනවා. ශනිකාගයන් තියනවා ෂණනිකාගයන්කොහොමද තියෙන්නේ පාටමගින් ෝල්ට ාව කියන්නවනා. නමු ඇත්තම කතන්දරේ ඇත්කට මත් එහෙම ඉරක් තියනවා. මගේ කියන්න මැද හරරය යනකොට මේ අප මෙම කෙලින් ඇදට මෙතන ඉම් මෙතට යන්න ඉ අපි මේකගේ තප්‍රයයි කියලා හිතනවද මේක ඔ් වෙලා එක කිසිම කාලය නොගෙන හැ තරම් කුඩා වෙලාකින් වැඩිරන්න පුළුවන් කිල බෑ ඇත්ත කතන්දරේ බෑ නමු අපි න්‍යායාත්මකෝි ගොඩක්දේවල් කරන්න න්‍යාය මත ඉඳලා ්‍යාත්මකව අපි කියන්නේ එහෙම කාලයක් යන්න නෑ කියලා. එහෙම තරග අපි කඩේරකින් තමයි පෙන්න්නන්නේ. කඩේරකින් මෙම පෙන්න්නවා. කොහොම උුණාත් විද්‍යවතයි ප ඩිටි ෙට්‍රනනික් ල පාච්චි කරන්නේ මේ ආකාර තරගවලට අපි කියනවා හොටු තරන්ගගේ මගේ තන ලග ස යිදගේ මක පැදිි කරනවා න්න දැන්නවා. බල චලිකගේ මතකතම පෙන්නවා ආනතියේ ත් ගොඩාක් මෙම ආනතව වැඩියනෑ මෙහමහහම දැ මේක ආනතියක් නෑ හැබැයි හරහට තියෙන. ඒ කියන්නේ මෙම මේකෙත් මෙහෙම ඊරක් නෑ. හැබැයි දස් ගොඩාක් සංක්‍යාවත් තිත් තියනවා. විශේෂයක් තියනවා අමත කරන්නප. ඒ තිතේ අගය වෙනස් වෙන්න නෑ. අතන තුනයි දසම කකවුණනා තුනයි දසම එකයි පහවුනා තුනයි දස එකයි පහයි දෙකයි පහුුණා තුනයි දස එකයි පහයි දෙකයි පහයි හටයි අට වුණා එ වැඩි වඋුණන මේකේ මෙතන සඳහන් කරන වෝල්ටිියතාවයක් තියෙනවනං හානිකත් නැත්තං. ඒ ෝටි යතාව නියතවම තියනවා වෙෙනස්ෙන්නෑ. ඒ මයි මේක තියන විශේෂත්්‍යය සහ මේක තියන ියටියක මට ලක්සන ෝටිතාව පවතින ෝටිාව පවතින සමහරක් වෙලා අල්ලට ම ඉස්සල්ලක කිවගේ මේ වෝල්ටතාවේ කියන එක මෙත වෝටිතාවන් දෙක මේ මතනට මහත්තු නොත් මොකක්ද. බින්දුව ඒක ෝ පවතින ෝටිාව පවතින්න ෝාව ප වෝටාව පවතින්න. එහෙම ඇදත් මේ විීම තරංගයක් තමයි එන්න වෙනසකට තියන්නේ පවති ැති ලා ක . ි කල්ලල්ලන එතකට බල් පත්වනවා අතරය පත්වෙන අතරය එතකොට අපිටත් මේ විදිී තමයියෙන්නේ තරංගයක්න්නේ මෙන්න තියනෙන ඒ මම කීපු වර්ගය තරංගයා උපර ෝට ම ස්ලක ඇත තනොල උපරරි වෝට තාවේ දැයි කියල මෙහිදී කාලෙයට සාපේක්ෂ වෝට තාව වෙනස් සනන මුත් පවතින්නේ යම් වෝටහිතාවයන් දෙකක් පමණි මරලේසිනේ දෙක් විිතරයි තිය. හ මෙහි මෙම අවෝටතාවේ බිදුව සහ. උපරිම වෝතාව දහයියිෝල් කියන සලකම්. මෙහි අතරමගේ වෝල්ියේතාවය නොමැති බැවින් නෑ න්ට ෝල්ටේජක් නෑ එහිදී කාලයට සාපේක්ෂ පැවතිය හැක්කේ බින්දුයිෝල් සහ දහයි වෝල් පමණි. නමුත් කාලේ නොනැවතිර බැවින් එම ෝටතාවයන් තත්ත්වයන් මේ වචනයක් මතකතියාගන්න මේ දිගින්ිට පිස්රහට පවිචක නො මේ පාදම. න් තත්ත්වයක් ස්ටේට් කියල මේකට ඉංග්‍රීසින් කියන්න. වෝටතමෙන් තත්ත්වක අපි බොඩක් වෙලාවට සිංහලෙන් කරනවනම් ඉංග්‍රීසි සිංහලින් අත්තම කරන්න පුළුවන් හොටම හොඳම දේ තමයි තාක්ෂණය කියනක මවබසාාවෙන් ගන්න එක හැබයි එලියර්ධනකට අපි ඔ වෙන වෙන භාෂාවල් පාවිච්චිගන්න පුුවන් අනේ දරුවනේ මේ සියල්ලුම ඉංග්‍රීසි වචන සිහල වචනහා සමානුව මතකතියාගන්න්ඩෝන්. මේකට කියන වෝටියතා තත්ත්වයන් කියන්නේ ස්ටේට් කියලා. ෝපරිම ෝට තාවයගේ වචන ඒ විශේෂ වචනය තැනක සඳහන් කරගත්තත් හොඳයි. නොවෙනස් පවති මේ තියනේ ඒ වගේ අප වන්න දහයවෝල් තියනවා නැතිවෙන තියෙනවා නැතිවෙන මේ වෙනස්කමත් තියන මේක පොඩි සමානකමත් තියෙනක සයි්කෙ බල් කතා කල බලමු. මේකට කියනවා මේ ප්‍රස්ථාරිකව නිරූපනය කරනු පේනවාද හැඩිය කොටු ඒ නිසා මේකට කොටු තරංග කියලත් කියවා. බලමු ඔන්න දැ කොටු තරංග කියලා කටගන්න හම්බුන්නෑ කොටු තරග වර්ග දෙක් තියන කියලා කියනවා. කොටු තරග වර්ග දෙක් දෙක්ම ඩ වැඩි අවස්ථාවලික පන්න බල අපි දැනටපි කියමු කොටු තරංග දෙකක් කියලා. මෙහිදී ඒකාකාරී සං්ඥා මෙන්ම ඒකාකාරී නොවන සං්ඥාහෝ තරංගද පැවතිය හැක. සං්ඥා හා තරන්ඩ සිගල් N. මේ කියනි මොගදකෙ රගගේ කියල් ් කියල සං ාකලක සිගනල් කියල් මක කියල ම සිගනල් කියලල් ප්චික මර්ක තර කියල ප්චි කක්න මේ කොටු තරංග වර්ගයක් තියෙනවා ඒකාකාරී කොටු තරග මේ කොටුව ඊළඟ කොටුවට සසාමානයි හැම පැත්තෙන්ම සමාන මේක කියන අප ඒකාර තරග කිය. ඒකාරී නොවන කොටු තරග වර්ගයකු තියනේ තියෙන්නේ දැන්හිෙම න රැනලක් සිගනල් මේ එකකට අදදාලයි මොකද ඒකාරී නොවන කොටු තරග. හි හලටම ය කොට මෙන්න මේවට තමයි අපි කියන්නේ ගොඩක් තැන්වල ඩේට කියලා. දත්ත පැමිණන්නේ කොඩු තරංග ආකාරයට කියල ික් ෙහලටයකට ඉගගන්නවා ඒක මේගේකට මේ වගේ සරගකට වඩා අපි දත්තයන් හැටියට තියනෙව න්න මේ ආකාරතම පවතින්නේ ම මේකවේ වැඩිදුර දැන ගැනීම සඳහා ඒ ොතේරු න ප්‍රශනයක් න නත්ඒක ෝ මත යාගම ොකද කියලා මේක . රග කාරරි හැඩ කොට තරග නොකඩවා නයව මේකට තවචනක ක් ්‍රින්සි ක් මෙන්න මේ හැඩේ තමයි මෙහිද සංක්‍යාතයක් ගන කර න හැයි ොහම සංක්‍යය ගන්නේරන්න යි කලවර්ට කාල නතන පැහැදිලිනේැපිටල් ලන ලෑම්ඩා නියත නෑ. එතකොට මේ කොහමට සංයාව සක්‍යයයක් හැබැ ෝටි ඒතාවත්තිය මේ ෝටි ඒතාම වද පුළුවන් එත කොට අප ඒ ගැන ඉතා සැ කිල්ි මත තියාග ව. අපි දැනට දන්න විදිහයට මේකත් වෙනස් එෙන්න්න පුළුවන්ර සියල්ලු සංස්කාර ධර්ණයෝ අනිත්‍ය වගේ තමයි මේ කියන තේරියක දැනට තමයි හරි යන්න තව ටිකටින් තිේරියක බොරුවෙන්නේ නෑ නමුත් තේරියකට යම් යම් කොටස්සෙක්කවෙනවා මෙතන අපිමකද කිව්වේ ඒකාරී කොටු තරංගත් තියනවා. නමුත් මෙතන කිවේ ඒකාී නවන කොටු තරංගයක් යෙන මේඒක සත්්‍යයක්. නමුත් අපි බලමු දැන් ඒකාරී කොටු තරංගලටම කොට වෙන්න කියල බලන්. ඒකාරී කොටු තරංගයක් අපි හිතුවතින් මෙන්න මේ විදිට බලනි මේක තින විශේෂත්්‍යය දරුණේ ොගොලට තේරෙනවද කියන පේනවද මේ වෝල්ටියතාවේ පැවතුන කාලය සහ නොපැවතුන කාලය අතර සමානකමත් තියෙන. එතකොට අපි ඒකාකාරී කොටු තරංගයක් හැමතිස්සම මේ ආකාරයම අවුත් හොඳයි නමුත් සමහක් වෙලාවට එහෙම වෙන්නේ නෑ. ඒකාකාරී නොවන කොටු තරංග ීනවනි ඒ කාරී නොනව කියල මෙතන ඒකාකාරී කියල කියන්නේ මේට කියන පල්ස් ටයිම්කට කියන පල්ස් ඉට්‍රවල්ටම් කියලා පවතින වෙලාවසාන්නන පවතින වෙලාවා කියලා ඒක මෙිතඟ වෙනස් වෙෙලා තියෙනවා නමුත් අපිට ප්‍රායෝගික ජීවිතයේදී හම්බු වෙනවා මෙන්න මේ වගේ තරග දැම් මේක ඒකාකාරී නොවනවයි කියලා කියන්නක් දෑ ඇයි එතකොට ඒකට වෙනම නමත් තියෙනවා අප ඒ එකැකිවේඒ න්‍යායි බොරුවන්නන්නේ නෑ නායතක ෑලික් කහුුවෙන මේ මේ ආකාරයත් වැටෙන් ඒකාරී නොවනවයි කියල මොකදේ ඒ ඒකාරී නොවන බවතවයි පල්ස එක පවතින පල් කියලකට සාමන පවිච්චි කරන්නේ යෙ සමික ද සංක්‍යාතය මේ සක ඇති අ ඇනලො ගොට පාවිච්චිරපු සූත්‍රය ඒ ආකාරයම මේකට පවිච්ිකාරත් පුළුව ඇයි කලාවර්ථ කාලයක් තියෙනවන කැපිටල් ටී තියෙන එහෙම නම් ඒක නොනවත්වවා නොනම් ඒක සංක්‍යතයක් තියෙන්ට පුළුව මතද මේක සං්‍යාතය කියල කිව්වට ඩිජිට ලෙක්්‍රක් කොලිද අපි මේ කියන්නේ බිටප සකන් කියලා බිත් අපපරේක ොච්ර නවක මේ කෑල්ලක කිය බිට් එක ිස්සරහදක සසාකච කරනවා තකොට අපි දැන්ට කියවීමම එක සංක්‍යායක් කියලා මේකනි සංක්‍යතයක් බලන්න බැ ඉතා පැදිලුවම් බලඩ බේ සංකාතයක් බලන්න කාලාවර්ටකාරය නියේතව තියෙන්ෙනවා. බලන්න මේක මෙතැන්දී අර ආකාරයකක් තමයි මේ තියෙන්නේ නමුත් පල්සක පවතින ෝටියයතාව දන් ලෙස පවතින සහ නො පවතින වෙලාව අතර වෙනසක් තියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිය සයිකල් කියලා. ිය සයිකල් මේක 25 ිය සයිකල් ලක කියන්නේ කාලාවර්ත කාලයෙන් සියට විසිපහක් විතරයි අපිට පල්සක ඔන්නලා තිය ඉතුළු ටික මෝ් වෙලා. මෙන්න මේතා එක ියසයිකල් එක තමයි වැටෙන්නේ ඒකාර කොටු තරන්ග හටියට අපි තන පෙල තියෙන්. ආපව් සැරයක් සමහරක් වෙලාවල්ලොට මෙන්න මේ ඩියුටිසයිකල්ේ සියයට හැත්ත පහක් වෙනකම් ඔන් වෙලාතියන ෝොටියතාවයි පවතින සියයට විසිපහක් විතරයි වෙනස් වෙන. බලන්න දරුවන මේක මේ කලාවර්තකාලෙ වෙනස්වෙන්නේ නෑන ඇයි අනුයාාත නැමි දෙකක් අතර දුර සමානයි. අරිස්සල කීපු ්‍යයාය හැටියට ඒ තීරියකගේ හැටියට අනු්‍යාත නැම දෙකක් අතර දුර සමානයි නමුත්න් සමට්‍රිකලේ නැත්නන් සමිතික බවන ඇැද් එකක සමි බවතියන අනිතික අම්මති වතිය. මට ඩිප්ලෝම මට්ට මේ දරුවෝ විශේෂෙන් මෙග ්‍රොනනික්ස් ටෙලිකමිකශන් වගේ විෂයන් කරන ළමයි මේකට වෙනම විද්‍යාවකුත් තියනවා. පල්ස්වි මොඩියවලේන් කිය නතම පල්ස් වි කටල් කියෙලක් කියනවා. ඔකළ දන්න ඇති වනාට අද වෙනකොට එලියක් අඩුකරන්න්ඩ ඕන්නං මෝට්‍රේක වේගයක් අඩු කරන්න ඕනං සරලදාාරා මෙනම තීරික තමයි පවිච්චි කරන්න. ම මේක අමතර වශය කිව්වේ ග පපරත් තිය බ රිදවසක මේ ි හසල දනුමක් ගන්නකොට මේකම මෙම මතක තියෙනවනම් ගොඩක් හොඳ. මේක වෙනස් කල් තමයි අප උදානැකට ඩීසි වල ලයිට් ඩීම් කරන්න පුළුවන්. මේ මේ තරටක පාවිචිකල මේ කාලය වෙනස් කරන්න පුළුවන්න්න. එතකොට ඒක සංඛ්‍යාතයක් නැතුව නෙමේ කාලාවර්ථ කාලයක් තියෙන නිසා සංක්‍යාතියක් ගන්නවා. නමුත් අපි වඩා නිවැරදි ගොඩාක් වෙලාට අර්ථකතනේදී මෙන්න මේ පනහට පනහ තියනකට නැත්තන් ල් ට ල් න්ට . භාගයක් වෙන කොත්තමයි අපිමි මේ ආකාරය පෙන්නුම් කරන්න මහිතන්නේ මේක ික් තේරුම් ගත්ොත් හොඳයි ස්සර හද මේ පිබඳන මේ අපි මේක ඇසුරු කරගන වෙන තාක්ෂණයක්තමයි ගන්න නමුත් මේක මතක තියාගඩ විශේෂයෙන් මේක ජවය පරිපාලනය කරන උපක්‍රමයක් සඳහා ක්‍රමය පාවිච්චි කරනවා. ප්‍රතිසාම ඉලෙට්‍රෝන විද්‍යාවේ හා සංඛඥාන් ඉල්ලෙක්්‍රෝන විද්‍යාවේ යම් පොදු කරුණු පැවතියද තවත් අපි ටර්නනිම් පොයින්් එකකට ඉන්ඩයන්න. දැ මේෙන් අපි මෙතැන් ටනකම් දරුවනේ මම කියල දෙන්නේ. යම් ප්‍රතිම එක්ට්‍ර නික නෝ ඉලෙක්ට්‍රනික විද්‍යාවය සහ සංක්‍යාන් ඉලෙක්ට්‍රොන විද්‍යාවයේ තිබිච්ච පොදු කරුණු තමයි අපි සාකච්චා කරේ. පැවතිේද සංඛ්‍යාන තා තාක්ෂනයේදී ඊට වෙනස් කරුණුද සලකාබන්නු ලැබේ.ඒ කියන්නේ අපි කියනව නම් ඇනලොග්වල අපි කතා නොකොරන දේවල්ද ිටල්ලතා කරන්න වවා දැන් අපිචර වෙලා ඇනලොක් ිටල් නිකක් එක ගෙදර සහෝදරයෝ දෙන්න වගේ කතාකරා හැබැයි සහෝධන්න සහෝදර දෙන්නෙක් ගත්තාත්න් ඒ සහෝදරයට වඩා එකම පවුලේකම ආකාරය ගතිගුණ තියෙනවාට අමතරව විශේෂය කියවල තියෙන්න්න පුළුවන් අනිත් ඔයි දෙකේ තියන්න පුළුව ඇනලොග්බලද අපි මේ අපි දැකරන්න ඩිටල් ෙක්ටොනෙක් හිද ඇන්ලොක අපිතා කරන්න අපි අපි මේ කතා කරේ මේ දෙකම බොහෝදුරට එක හා සමානයකිල් දැන් මෙතන මේ මොහොතන්දලා ඉස්සල් හට ඇන්ට තියෙන්නේ මේ දෙකේ ඩි පට ිටල් ලතින ශේෂ ලක්ෂණ මොනාදක කියන සලකන් බලමු දැන් ඔන්න සං්‍යාංක සංඥා ඩිජිට සි පිළිබඳ තමයි දැන් කතා කර සංා ඉෙක්ට්‍රන විද්‍යාවේද ඇතුල තියෙන ඩිජිටල් සිගනල්ස් කන තමයි කතා කරන්න යන්න එතකොට මේක අර්ථකථනය මෙන්න මෙහම තියෙනවා ලෙක්ටු දාලකා බලුල බල ෝටියේතාව ති අවස්ථා දෙක එනම් අවම සහ උපරිම වෝටතාවයන් හට තාර්ික තත්ත්වයන් නැ ලොජික් ලෙවල් කියලා කියන්නේ මතකද අපි කතා කරා මංකිව්වා එක තැනකදී මතක තියාගන්න ඕන වචනය ඇත්තියනවා මෙන්න මේ ස්ටේට් කියන එක දැන් අපි කතා කරන්නන්නේ ස්ටේට් ගැන තාර්ක කත්වය මේ ම ම මකවිදිහයට විසිවෙනි විතර වගේ ස්ලයිඩ් එකේදී සාකච්චා කරා විසවනි නාීිතරවාගේ. එතකොට මේ දැන් අපි කතා කරන්නේ ඒට අර්ථකතනය දෙන ස්ටේට් කියන්න මනාද කියල මේ නිතරම පවිච්චිකන අවස්ථතින නොම හම සිගල හෝ ඉංග්‍රීසින් ඕනාකාරයක මේ කියග ගුට මේක පාවච්චි කරනවා. මේක ස්ටේට්් දෙකයි තියන්නේ දැන් තකො නලො ෝට් ගනි කතරන ැ ික ස්සල් නමුතව ැම දිි පය මොදේ ට්ක එකක් කියන ඔපරිම වෝටියේතාවේ. ඊලගේ න ඔවම ෝටියයේතාව. උපරිම ෝටිය තාව කියලා කියන්නේ අපිට ගණ්ඩ පුළුවන් මේකද කරන භාවිතාව උපරිම ෝටියතාවේ මක් ෝටියයතාවේ උපරිම අවස්ථාව නෙමේ. ඒකට අපි කියනවා ලොජික් වන් කියලා අනෙක් අවස්ථාවට කියන ලොජික් සරෝ කියලා. මොකද ලොජික් වන්සහ ලික්සිරෝ කියල කියන්න. මතකද ඇන ලොබ්බලි අවස්ථාවල් ගොඩාක් සැලකවාන ඒකටව ඉන්ස්ටන්ටනනියස් වෝල්ට් කියල ෂනිකාගයන් දැම්ම ෂණනිකාගේ කාලට මම කිව්වා. සමාන්තරව පවති එතකොට සමාන්තරව යම් කිසි කාලයක් පවතිනවා ඊට පස්සේ සමාන්තරම වෙන අවස්ථාවක් යම් කිසි කාලයක් පවතිනවා මේ ඉහලා අවස්ථාවට කියනවා මේක වෝටියතාවේ හැටියට විශාලත්තෙන් ඉහලාගේට අපි කියනවා ලෝජික් වන් කියලා විශාලත්යෙන් පහලාගේට අපි කියවා ලොජික් සරෝ කියන එතකොට මේවස්ථාවල ව වෙන ෝටියයතාවෙන් පවතින්න පුළුවන් අපිේ වෙනම සසාචකල බල ලොජික් වන්හ ලොජික්ස සමහරක්තා අවස්ථාව දිී සමහර පොත්වල සමහරනෝන්් වල සහර වෙබ්සයිට් වල මේ ලෝජික් වන් කියන එක වෙනුවට පාවිච්චි කරන හයි කියලා. එහමනම් ඊනං අවස්ථාව ලෝක කියල පාවිච්චි කරන්න පුළුවන් මේ පදර තියන්නේ ඒ එක. සමහරක් පොත්වල සමහරක් අවස්ථාවද අපි පාවිච්චි කරන වචනයයක් තියනෙන ඕන් කියලා. එකන මනාහරි දෙයක් onන් වෙලා ඊන අවස්ථාව ඔෆ අපි මේක තියන වට මට්ටං යි තලෙක ගෙනවතති හරිරම ෝල්ට තාව මොකක්ද කියනක සාචා කරන්නටල නමුත් අපි දැන් අපේ සාකච්චා කරන්න න්නේ නෑ ොද අපි දැන් අපි කතා කරන්නේ මේ කියන තත්ත්වය ගැන විතරයි මේක මීට ඉස්සල්ලත් මම යම්ක හැදිලි කිරීමක් කර බලමු මේ ලොජික් අවස්ථාවන් දෙක එමන තමේ තාර්කික අවස්ථාවන් දෙක ම මේක ොජික අවථාවන් කිය ගොඩක් වෙලාට පාවිච්චි කන වචන තාර්කවස්ථාවන් දෙක තරංගයක් හෝ සංඥාවක් ැට පවිච සමර්තගු තරංගයක් කියන සමර්ත සංජාවක් කියන ලොජික් ලෙවල් එක එනත වේෆෝර්ම එක සිගල්ල එකක් කියලි පාවිච්චක න නම් පහතවර නිය කොට සඳුන්න්න පුළුවන් කියලා කියනවා. එක අවස්ථාවක් සමතල අවස්ථාවන් දෙක මේක තමයි ලොජික අවස්ථාවන් දෙක ඇත්තරම් පවතින්න පුලන් අවස්ථාවන් දෙයි. එකක් තමයි ඒකට කියන මට්ටම් සමතල ටම් තියන මේක න ලොජික් වන් මේ ොජික් සසිර ප ලසයිද පිතා කර ඊට අමතරව මෙතෙක් කතා නොකරපු එහම ඇත්තම් මෙතෙක් අපි ගණන්ගන්න එපා කියන මීට ඉස්සල්ල කියපු දෙයක් දැම මෙතැදි අපි ලියටගන්න මොකක්ද මේ කඩේරම කඩපි ඳ දිී මක්කරාමීට සෙල්ලා ොකක්ද මේ කඩඉර කියන්න එකට කියන් සංක්‍රාන්තිධාර අලුත් වචනය. ට්‍රන්සිිෂන් ට්‍රන්සිෂන් මේ මටමේදල ළඟමටමට යන සංක්‍රන් සමී කියලතිය මකක් හරක න තත් ඒක නඒක අන්නේ වගේ තමයි. ංක්‍රාන්ති වගේ සංකාන්ති ත් තියනු මේ සංක්‍රාන්ති අත්තටම අවස්ථාව දෙකක් තියෙනවා එතකොට ඒ දෙක තමයි පෙනවද සමතල මට්ටමු දෙකක් තියෙනවා සංක්‍රාන්ති ධාරත් දෙකක් තියෙනවා සමතල මට්ටම් දෙක තමයි අපි මෙිච්චර වෙලා අතා කරපු ලොජික් වන් සහ ලෝජික්සර ලජික් වන්සා ලජික් සීෝ ඒ එක තමයි සමතල මට්ටම් දෙක එක ෝල්ට ියතාව එකකාලක්ෂයට සමාන්තරෝ පවතින්නේ විශේෂයක් වුණේ දැන් අපි මෙන්න සංක්‍ර අපික මේ අතාරිනෝ කියලා සංක්‍රාන්තිය නමුත් මෙතැනද ඒ ඒජස් ඇයි අපි මේ එක කතා කරන්නේ මේ මේ මට්ටමේද මේ දුන්න දීම මට්ටමේටිකක් කියහලට යනකොට අපිට සමහර ලොජික් වැඩ කරනවා මෙන්න මේ සංක්‍රාන්ති ධාර දෙකේ ඒ විශේෂ අවස්ථාවද දෙමර ෝල වෙන ඒ සක්‍රන්සි ධහර දෙක නම් දෙගකක් තියෙනවා මේකට කියනට මේට කියන G කියලා දෙ කියන්නේ ලොජික් මට්ටම බින්දුවේ සිට එක දක්වා යනවනං ඉහට ඉතලය ඇඳල යෙන අප එකට කියන පොසිටගොයින් ට්‍රන්සිිෂන් ඇතරම් පොසිි ගොයින් ්‍රන්න් මේ යම්කිසි අවස්ථාවක ලොජික් වන්වල ඉදලස් බිින්ඳුවට වෙනකොට මේ අවස්ථාව එහම නත්තං මේ මේකොටසට අපි කියන නෙගල ගොයින් ්‍රන්සිිෂන තර ොි ැරදත් යන දෙකනම පොසිිල ගොයින්ට්‍රන්න් ල ති ටයිිස්ේක්න ත්මත තියගන්න මේක නෙගවල ගොයින් ්‍රන්ෂන් කියල කියන්න හරි එතකොට මේකට සබාර කරට ලීඩ් මේක ට්‍රලින්් කියලත් කියන එකඒක පොත්වලේ එකඒ විදිර සල්ම පෙනට මත් තියද පුළුව. එතකොට මේක දැන් අපි එකොට අවස්ථාවල් දෙකක් ගැන කතා කරා ඒ අවස්ථාවල් දෙකේ උපවස්ථාවල් දෙකයි. අද සමතල මට්ටම්කයි ොජිවන්සීරෝ සංක්‍රාන්ති ධාර දෙකයිPG එතකොට සාමාන්‍යයෙන් ප්‍රාග්‍ය පරිබත නිර්මාණයේදී හැර තාර්කිික තත්ත්වයන්ට සඳහා භාවිතාව වෝල්ටියතාවින් විශාලත්වය අගයන් මේක හරි වැදගත් දෙයක් අපි ප්‍රාෞ්ගික වෙන්ඩෙප ඒ ප්‍රාෝගික වෙනකොට විශාලත්තය යගෙනකවෝල් පහද හ ද විස්්ස ක කියල කරනවා නමුම්. අපි මෙතන අප මේ කොටස තුළදී අපි ඒක තා භාවිතා නොකරේ කියලා තියෙන්නේ බොෝ විට වාවිතා නොකරේ තිබුරුන්ම්ක ුරක් සාර්ථකයි සාමාන්‍ය අප වෝට් දෙවල්ගෙන කතා කරන්නේ මොකද මේ මට්ටම අපි කරන්නේ ඩිසයින් මටම ඩිසයින් කන්න කොට අපි එකේ ති ෝටේජි වැලිුව එක වැඩයක්ක්න අප ගන්න ලොජික් එක ලජික් බින්දුව ද කිය හර දැගෙන ඉන්ටෝන් මොකක්ද සමහර තාර්ථික තත්ත්වයන් සඳහා බහුලව ක්හ සමහරත් තැගොල 0රෝල් පාවිච්චි කරන්න. එතකොට රෝ කියනව දෙකයි ලොජික්ෝ ල් 0 මරුට පුළුවන් අ අවස්ථාවල් ලෝල්ි සමරකෑ ලෝජික්ෝ ස ම පහ කියන ෝට තාවේ පාවිච්ිරනම යට කොටසට ලොික් ඒ අපි මේවෙලා විදි සලකන්න නමුත් තියෙනවා කියනෙ තමයි මතික තියාගන්න ඩෝල්ඩ ඒවගේම තමයි ලෝජික් වන් සඳහා සහර ි 5ෝ පච්ි කරන්න ටල් වගේ ලෝජික් පරිත සඳහා සමමාරක දන දොලහ කියන ෝටිය තාව පවිච්චි කරන්න දන පහලෝ කියල ෝල්ටජප සාමාන්‍යෙන් එක එක ලොජික් පරිපතයක් නිර්මාණයේදී අපි තීරණය ගත්තහම මේක ලොජික්වන් දොහන වහල වනම් ගොඩා පෙලඩස් පරිපතේම තියන්නේ ලොජික් වන් සඳහල් දොළහනත්තම් පහලවයක අපිට ඒක කියන්ඩා අවශතාවයක් නෑ අපි කියන්නේට ලොජික් වන් කියල නොම් දල්තිනොල් මෙඩ සදහ මේක පාවිච්චි කන්නවා කියලා. හරි අපි එහෙම නං මීළඟ අවස්ථාවේදී. අපි සලකණ්ඩ වෙනෝ මෙන්න මේ කොටස. මෙතනින් එහාට යන්ඩෝන මේක විශේෂතවයක් තියෙනවා මේව තියෙන්න්න පුළුවන් අවස්ථාවල් ගැන. එහෙමනම් අදට අපි මේ පාඩමේදී සාකච්ඡා කරේ මේ අවස්ථාවල් දක්වා පමණයි. එතකොට අපි මීළඟ පාඩමේ දී අපිට සලකණ්ඩ වෙනවා මෙතනින් එහාට යන් එහම නැත්තං. ොජික් වන් වලසිට ලෝජික් සීරෝ දක්වා වෙනස්වනේ වයි, තවත් සලකණ්ඩ ඕන කරුණු මොනාද කියලා. අපි මීරඟ පාඩමේද සාකච්ඡා කරල බලමු. එහෙමනං ඔබ සැමට සුභ දවස.